මේ පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරු වාර්තා වෙන්න අරගෙන ඒ ගතවෙච්ච මාසික කාලය ඇතුළතයි. මේ වෙනකොට රෝගීන් 9000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒතර එකින් ඉතාම පැහැදිලි වෙනවා මාස 9ටම රෝගීන් 3500යි එක මාසෙට රෝගීන් 9000කට ආසන්න. ඒතර මේක ඉතාම බැරෑරුම් සහ අවදානම් සහ සංකීර්ණ තැනක ඉන්නවා කියන්න වෙන වචන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මරණ සංඛ්‍යාව අතින් ගත්තත් ඒකම තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. පළවෙනි අවස්ථාවේ ඉඳන් මාස 9ටම මරණ සිද්ධ වුණේ 13. අපිට සති දෙකක් වගේ කාලය ඇතුළත මරණ 11ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝගීය ව්‍යාප්තිය වගේම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් යම් බැරෑරුම් තැනකට අපි ගමන් කරලා තියෙනවා කියන එක පැහැදිලි. දැනටත් අපිට හැබැයි අවදානම් ප්‍රදේශ ගත්තාම බස්නාහිර පළාත තමයි ප්‍රධානම අවදානම් ප්‍රදේශය. වාර්තා වෙච්ච මරණ කිහිපය අපි ගත්තාම විශ්ලේෂණය කරලා මේ රෝගීන් වයස්ගතයි, ඒ අය නිවසෙන් එළියට ගිහිල්ලා සමාජයට ගිහිල්ලා නෙමෙයි රෝගේ වැළඳුනේ. එතකොට වෛරසය ගෙදරට ඇවිල්ලා තමයි ඒ අයට රෝගේ වැළඳුනේ. එතකොට ගෙදර කවුරු හරි සමාජයට ගිහිල්ලා එනකොට වෛරසය රැගෙනීම හරහා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. ඒ නිසා ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේදී අපි අවදානම් කණ්ඩායමට රැක බලා ගන්න. PCR වල ප්‍රශ්න තුනක් අපි දැක්කා. පළවෙනි එක ධාරිතාව. ඒක දැන් අපි යම් උපරිම තැනකට ගමන් කරමින් ඉන්නවා. තව වැඩි දියුණු කළ හැකි කියන මට්ටමේ අපි ඉන්නවා. මොකද පෞද්ගලික රසායනාගාර වල පුළුවන් නම් මැෂින් දෙකක් තියාගෙන දවසකට 2000ක් කරන්න. අපිට ලැබ 25ක් තියාගෙන රාජ්‍යයට අනුබද්ධ සහ රාජ්‍ය ඒවා අපිට දවසකට 10000ක් කරන එක ප්‍රමාණවත් නැහැ නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මැෂින්ස් වල අප්ඩේට් කරන්න, කන්වර්ෂන්ස් තාක්ෂණීය වැඩි දියුණු කරන්න ඕන නම් ඒවා කළා. මේ කැප වෙලා ඉන්න සේවක පිරිසට අවශ්‍ය දිරිගැන්වීම් කළා. මේ ක්‍රියාවලිය තව උපරිම තැනකට ගමන් කරන්න. දේශීය වශයෙන් අපිට මෙතෙන්දි මොනවද මේ උපකරණ හදලා දෙන්න පුළුවන් දායකත්වය. සියල්ල අනුව ඉස්සරහට ගමන් කළ යුතුයි ධාරිතාව උපරිම තැනකට ගෙනියන්න. ඒතර පෑලියගොඩ පොකුරත් එක්ක බිහි වෙච්ච අය අද හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට දවස් 14 සම්පූර්ණ කරනවා. ඒතර දවස් 14 සම්පූර්ණ කරනකොට මේ අයව සමාජයට මුදා හරින්න නම් අනිවාර්යෙන් PCR එකක් කරන්න ඕනේ. මේ සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කරලා මිසක් එළියට දාන්න එපා. මොකද ඊයේ දවස් තුල අපිට කෑගල්ලෙන් වාර්තා වුණා අද නිදහස් කරන්න හිටපු සමහර දෙනෙක් ඊයේ PCR කළාම පොසිටිව්. ඒතර බැරි වෙලාවත් PCR එකක් නැතුව අද එළියට දැම්මා නම් එහෙම ඒ අය රෝගීන් විදියට තමයි සමාජයට යන්නේ. ඒ නිසා ඉතාලම පැහැදිලිව PCR එකක් අනිවාර්ය කළ යුතුයි. මේ පරීක්ෂාවක් කළ යුතුයි. මේ පරීක්ෂාවට දෙන විකල්පයක් විදියට ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කළ හැකි නම් විශේෂඥයන්ගේ මතය අනුව ඒ අවස්ථාවේදී පාවිච්චි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.